ෞද්ධරූපවාහිනයේ නාලිකාව ඔබ දෙසවන් සනසන මදේශනා පවත්වන පූජනීය කෝරලයාගම සරණ තිස්ස ස්වාමින් වහන්සේ අපිතාම ගෞරවයෙන් නමස්කාරපූරකෝ පිළිගනිමු. අවසරයි අපේ හා මුදුරුවනේ. සාධෝ සාධෝ සාෝ. අද මේදේශනාවට දායකත්වය ධර්මෙන් කටයුතු කරනට යදෙනනවා. අංක අටසියාසූ හතර කේ ඔබවත්ත හේයන් තුඩු ඇනලිපිනේ පදිංචි ඩම් සනත් කුමාර තිලකරත්න මහත්මා KAD සුබෝධී මදුෂාණී මහත්මියය දරු දෙදන ඇතුළු පවුලේ පින්වත් සියලු දෙනා විශේෂයෙන්මධ දෙපාර්ශවේම මිය පරළලව ගේිය සියෝ දෙදිනාටපුින් අනමෝදන් කරන්නේ වගේම හයිවන ජන්මදිනය යෙදෙන DM චෙනිිත දුල්නිත් පුතුුණුවන්ට නිදුක් නීරෝගී දීර්ඝාශ පාර්ථනා කිරීම සහ තවත් අරමුණු කිහිපයක් පෙැර දරිවාද මේ පින්කම මේ පිරිස සංවිධාන කරනවා. නමුතස්ස භගවතු අරහතු සබබදනමිසු අපටි හතඥාන චාරස්ස දස බලධරස්ස චතුවිී සාරජගේ විසාර දස්ස සබබ සත්තුතුත මස්ස දානමිසරස්ස දම්නමරාජස්ස. දම්නමස් සාමිස්ස තතාාගතස්සෙ සභබඥුණුුණු සම්මා සමබුද්බුදස්ස නමෝතස්ස භගවතුවරහතු සබබදනමිසු අප අපටිහතඥාන චාරස්ස. දස බලධරස චතුවසායි ජවිසාදස ස සතුතුතමස ධමසරස ධමරජස දමසාමස තታගකස සഞ සමා සබබදස. නමෝතස්ස भගවතු අරහතු සබබදනමිසු අපපටි හදඥාන චචරස්ස දස බලධරස්ස චතුවීසාරජ ගේෙ විසාර දස්ස සබ සතුතුත මස්ස දමමිසරස්ස දමමරාජස්ස. දමම සාමිස්ස තතාගකස්ස සබබඥුණෝ සම්මාහා සමම්බුද්බුදස්ස සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ එලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් කෙරෙහි අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධරමරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කර වගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මේ ශ්‍රවනය කරලා එයින් ලැබෙන අවවාද අනුශසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කර ගණ්ඩත් ඒතුලින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධයෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන සසර කතරින් එතරවීමේ බලාපොරොත්තුව ඇතුවයි ධර්මශ්‍රවනය කරන්න සූදානං වෙන්නේ. වෙන්නතුනේ. ඒ උතුම් බලාපොරොත්තු ඒ ආකාරයම මුදුම්පත්තේවා කෙ ලාශිරුවාද කරනවා. අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට. ධම්මපද පාලිය සඳහංවන තවත් උතුම් ගාතාරත්නයක් යොදාගණ්ඩ කල්පනා කළා ඒ ගාතාරත්නය තමයි යාව දේව අනත් අනහායේ ඥත්තං බාලස්ස යහායතී හන්ති බාලස්ස සුක්කන් සංගන් මුද්ද මස්ස විපාතයය. අපි බුදුරජාණන් වහන්සේ සැවැත් නෝර වැඩඉන්න කාලෙ. පිනතුන මහමුගලන් මහරහතන් වහන්සේ ලක්ඛන මහරහතන් වහන්සේ ගෙජුකුළු පව්ව මුදුනේඉදලා රජගහනුවරට පින්ඩපාති වඩිනවා. ඒ සඳහා කන්දවඩින් බැහැගෙන බැහැගෙනෙනකොට මහමුගලන් මහරහතන් වහන්සේට සිනහවක් පහල වුණ. ලක්ණයන් වහන්සේ එක දැක්කලා රාතන් වහන්සගෙන් අහනවා ස්වාමීණී සිනහ පහලකළේ ඇ සිනහ පහළ වෙනවා දැක්ක හේතුවමකක්ද කියලා. සාමාන්‍යෙන් කෙනෙක් හිනාවෙන්නේ ඇයි කියල ඇහුත් අපි සමහරලාටයකට වෙනත් නොයෙක් දේවල් කියනවා. එ මට හිනාාවන්න හොඳ නැද්ද. හිනාාවෙන්ඩ කාගිින්වත් අහන්්ඩුව නෙද ඒවා ගේවාගේ කියන කතා සාමාන්‍යය සමාජ අපිට ඇහෙනෝ නමු ්‍රහතන් වහන්සේ නමක් සිනහ පහළ කරනවා දැක්ක හම ඒ සිනහ පහළ කළේ ඇයි එලා අහනෝ ඒට හේතුව තමයි සාමාන්‍යයෙන් සිනහ පහළ කරන නැති නිසා අපිනම් දවසකට කීපාරක් සිනහ පහළ කරනවද සිනහ වෙනවද හතන් වහසරග එහෙම දකින්නේ එහෙම දකින්නේ නෑ ඉතා විශේෂ කාරණාවක් නිසා තමයි සිනහවක් පහලවෙන්න සිනහ පිළිබඳවත් භාගිතුන් වහස දේශනා කරපු කරුණු තියෙනවා එක තැනක දේශනා කරනවා දත් හොඳටම පෙන්නලා හඩනගල සිනහ වෙනවනං එක කුමාරයන්ගේ වැඩැක් කියලා කුමාරයු කියල කියන්නේ එක චූටි ළමයිගේ වැඩ නොතේරෙන ළමයින්ගේ වැඩක් තමයි මෙ හඬනගා සිනහසීම. තික නුවනැත්තන්ට වැඩිහිටියන්ට ගැපෙන කාරණාවක් ැටියට භාගිතුන්හස දේශනා කළ නෑ. භික්‍ෂූන් වහන්සේල පිළිබඳව සඳහන් කරනකොට යම් ධර්මකාරණාවක් අවබෝධ වෙලා ඒ ධර්මකාරණාව තමහන්ට වැටහීම සම්බන්ධයෙන් තමන්ට ඇතිවන සතුට නිසා. යන්තන් දත්පෙන්න්නලා හිනාවෙඩි කෙලකන්නේ ජන්තමට දත් පෙන්ඩ සිනහ වෙන්ඩිඒ සතුට නිසා ඇති වෙන සිනහවා ඉති එතකොට මේ වෙනම අවස්ථාවක සිනහවෙනවා දැක්කොත් ඒක ඇත්තටම අහන්ඩ වටින කරුණක් ඇයි සිනහවුනේ කියලා හන්ඩ වටිනෝ. එති ඒක නිසා තමයි වැැකලයන් වහන්ේ අහන් ස්වාමීිනි සිනහ පහල කරනවා දැක්කා ඒේතුවම කද කියලා එතකොට සඳහන් කළා ආවිශ්මත් ලක්කන දැන් අපි දෙන්නම පින්්ඩ පාති වඩින වෙලාව ඕක අහන වෙලාව නෙමෙීමේක දානෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟදිී ඔය ප්‍රශ්නය මගින් ආපහෝ අහන්ඩ එතකොට මං උත්තරයක් දෙන්නා කිව රජගහන් උරට පින්්ඩ පාති වැඩල දානය වලඳලා ුදුරජාණන්හන්සේ මනගහහිෙන ගියට පස්සේ ටක වෙලාවක් භාගිතුන් වහන්සේ වන්දනා කරලා කතාකරකර ඉන්න ගමන් පලක්්ඥණයන් වහන්සේ අර ප්‍රශ්නය හොවා ස්වාමේනී උදේ වඩින ගමන් ගිජ්ජකූටයේදී සිනහ පහල කලියේ ඇයි කියළමං අහපු හම ඒ භාගිතුන් වහසේ වැඩඉන්න තැනදී හන්ඬ කළමට කීවා ස්වාමනි මංගේඒ කාරණාව දැනගන්න කැමති කියලා. ඒ සඳහන් කළා ස්වාමීණි භාගිතුන් වහන්සේ තුන්ගෞව්වක් පමණ උස ශරීර තියෙන ප්‍රේතෙක් මම දැක්කා ස්වාමීණී එවන් ප්‍රේතයෙක් කලින් දැකළ තිබුලනේ මේ ප්‍රේතයාගේ හිස උරට යකඩ ගුලි එක පාර් හැටදාහක් වෙටෙනව. ටනට ඔලුව කුඩ්ඩු වෙලා යනවා නමුත් පළවෙනි අක ගුලිය වැටල්ලා ඔවළුව කුඩ වෙලා යනවා දෙවැනි ගුලියේ වැටෙනකොට බෙල්ල ගාවිඳලා අප ඔළුව හැදිලා ඒ ඔළුවට තමයි ආයි වැටෙන්නේ ඉතින් නිිකං අපි කල්පනා කරලා බැලුවොත් සාමාන්‍ය ගල් කැටය අපි ඔලූරට වැටනුත්කොමතියයිද නමුත් ඔළුව කුඩ්ඩු වෙලා යන විදිහේ යකඩ ගුලියක් තමයි වැටෙන්නේ ඉතින් හැටදාහක් වැටෙනවා ආය නැවත වැටෙනවා ඉවරයක් නෑ ඉති මේ සත්වයා සංසාරය මොනතරන් පව් කරන්න ඇත්්ද මේ තරන් දුකක් උරුම කරගන්ට. නිරයේ දුක් විඳල 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 ඊට පස්සේ අවශේෂ කර්මය තමයි ඔය ප්‍රේතලෝ කොල ගෙවන්නේ. ඉති මේ සත්වයා කොච්චර පව් කරන්න ඇදද කියන කාරණාව හිතල තමයි ස්වාමී නිවට සිහප පහලවන්නේ. කිය සඳහන් කළා. ඒවෙලා අපේ භාගිතන් වහන්සේ දේශනා කරනවා මොගගල්ලා නෑ ඔය ප්‍රේතය මමත් දැක්කා. ලෝතුරා බුද්ධත්වය ලබාපු දවසි බෝධිමූලයේ ඉඳලමත මයි දැක්කේ. සරෝජ්‍යතා ඥානය ලබනවා කියලෙගැන්නේ සියල්ල දකින වෙලාවලි. මේ ලෝකයේ අහවල් කාරණාව දැක්කනෑ කිරෙ එකක් නෑ තියදා බෝ මැඩදිම තමයි. මම දැක්කේ නමුත් අද වෙනකං මෙහෙම ප්‍රේතයෙක් ඉන්නවා කියම කාටවත් දේශනාවී කරලා නෑ සඳහන් කරලා නෑ. ඒකට හේතුව තමයි මේ ශ්‍රාවකයන් පිළිබඳව තියෙන අනුකම්පාව. ඇපිනතනි ගෞතුනක් කියල කියහම දලවසෙන් හැතැක්ම හයකට වඩා වැඩී ප්‍රේතයගේ තරම උස දිීට සමාන මහතකොත් තියන්නේ ඇති. සේවෙතත් යගුළු හැටදාහක් එක අවස්ථාව කොළුවට වැටිනු. ඉදින කාටවත්ක කීවට පිළිගැ්ඩු පුළුවහන්ද තැන් අද අපේ පින්න තුන්නවත් කල්පනා කරල බලඩකු මේ යකඩ ගුලි හැටදාහක් ඔලුවට වැටෙන්ඩ මෙ මෙහෙම දෙයක් වෙනවද මොහොතක් මොහතක් ගන වැඩේ වෙනවා. ඔහු අවුරුදු දාහස්කනම් කෝටි ගැනන් විඳවනවායක ආංගෙක නිසා යිදේශනා කළේ. මහනිනි එදා මගේ වචනය යම් කෙනෙක් සැක කලා නං එහෙම වෙන්ඩ පුළහන්ද කියලා ඒ සැකය සැක කල ඔහුටම අනර්ථය පිණස පවතිනෝ. ඒක නිසයි මම දේශනා කලින් නැත්ති. ඇයි බුද්ධ වචනය සැකකලොත් එක බරපතලාකුසලයක් වෙනවා එකන භාගිතන් වහන්සේ විශ්වාස නෑ කියන එක නේ භාගිතුන් වහසගේ වචනය සැක කරනව කියල කියන්නේ. එකතුට බාණ්ඩක මේ තිසරණය සරණ යනවා කියල කීවට සුළුපටුද කියලා ඒ නිසායි සඳහන් කරන්නේ මේ ලෝකයේ අමාරුම වැඩේ මකක්ද කියලෙහෝත් බයිනැතුූ කියන්නට තෙරුන් සරණයනයක කියලා එ තරම්ම අමාරු වැඩක් බුදුන් සරණ යනව කියන කාරනාව. අදනන් කෙනෙකුගින් අහපුහම කියන්ඩ පුළුහන් බුදුරජාණන් වහන්සේ අපිට සැකනය කියලා න කරුණු දක්ව දක්ව කරුණු පෙන්න පෙන්න භාගිතුන් වහන්සේ සතු මේ ගුණාන්ගත් මේ ගුණාන්ගත් මේ ගුණාන්ගයත් පිළිගණ්ඩ පුළුහන්ද කියලා අහනකොට තමයි ඒක නැන් ටිකක් අමාරුී වගේ තේරයෙන්නේ. එදර මේ කාරණ අවිදිත් පැහැල්දිකර නොමහණෙන මම දැක්කා බෝමැඩදිමයි දැක්කේ ඔය ප්‍රේතයාව. නමුත් අද වෙනකං කාටවත් කීවෙන බුද්ධ වචනය ගැන සැක ඉපදවොත් ඔහුට අනර්ථයෙක් වෙන නිසා. අද මම ඒ එක සඳහන් කරනව මොකද මට තව එක ශාක්ෂයක් තියෙනවා මම දැක්කාවගේම මොග්ගල්ලානයන් වහන්සේ දැකල තියෙනවා එඳ සාක්‍යයක් තියෙනෙහින්ද සඳහන් කරනවා මේ කාරණාව වාාගිත වොහසේ පැහැදිලි කරල දුන්න එතොට මේ සත්‍යයා සසර මොනවාගේ අකුසල කරම කරන්න ඇත්්ද මෙ තත්වයට පත්වෙෙන්ඩ කියන කාරනාවත් භික්ෂූන් වහසලගේ ආරාධනාවෙන් භාගිතු හස දේශනා කරනවා. මහනන අතීතියේ බර්ශ්නුවර හිටිය මේ පාද කොරවෙච්ච කෙනෙක්. ඒම ඇටි කැන්නේෙමේ පිළු කියලා පිලෙක් කියල සඳහන් කරන කොර පුද්ගෙලි මෙය හරි දක්ෂයිම අතකුරු ගහනවා කියන වැැඩේට හර්රිම දක්ෂයි ඒ කියන මේ ගල් කැටයක් අරගෙන හරියටම ඉලක්කයට ඇගිල්ලෙන් ඒ ගල් කැටය එල්ල කරනවා එල කරලා විදිනෝ අතකුරු ගැසීම කලගැන ඒකටේ හරිම දක්ෂයි මේ වැඩේට මේ ගම නැත රජගහනුවර මේ කතාාව අහනකොට භාගිතුන් හසේ අතීත කතාව පැහැදිරිි කරනවා එදා බරණැස් නුවර රාජ්‍යයට ඇතුන්වෙන තැන එනිසකින නුවර දොරකඩ කියලා තියනවා විශාල නුගගහක් මේ කොර පුද්ගලයා මේ නුගගහ යට තමයි ජීවත්වෙෙන්නේ. ගමේ ළමයි හරි ආසයි මෙයගේ මේ ගල් විදින වැඩී බලන්ඩ. එනිසා ළමයි ගිහිල්ල කියනවා මේ අපිට ගල් විදලා ඇතකුගේ රූපයක් හදල පෙන්න්නට. ළමයි කියන කියන දේවල් මෙමනුස කරනවා. එදවට ළමයිගෙන් පොඩි මුදලක් ලැබෙනවා. ළමයින්ගෙන් කෑම ටිකක් ලැබෙනවා. ළමයින්ගෙන් වතුරො ටිකක් ලැබෙනවා. එක තමා එයාගේ ජීවිතය ගෙවෙන හැටි. ගල් කැට ටික ගෙනෙහිල්ල දුන්නහම ගහේ උඩ තිෙන නුග කොළවලට හරියටම මෙයා ගල් කැට එල්ල කරකට සිදුර සිදුර හැදින්ට විදිනු. ඇතෙකු රපයක්වා ගෙකොට සිදුර සිදුරු පේලියකින් අර නුගකොලේ ඇත්රූපය අශ්ව රූපයක් මේවාන්ගේ එක එක එකේ එක රූප ඒ විදිහර කොලේ සිදුරු කරලා තියෙන්නේ ගලෙන් තමයි සිතරු කරන්නේ. එති එක දවසක් බරණස් රජර එනකොට ළමයිටික ඉක්මනට මේ පුද්ගලයා උත්සලා නුගගහේ මුල්ලස්සට දැම්වා නුගස්වලර ලොකූ මුල් තිීයවන ධරදාාර වගේ ඇ්ටුවන් කියලපිගෙන් ඒ අස්සේදාලා රජරුවන්ට පේෙන් නැතුතියෙන ළමයි පැල්ලදීවා. තද ග්‍රීෂ්ම වෙලාව නිසා රජ්ජුරූත් ඇැවිල්ල ගහයට නතර වුණ ටික. නතරවෙලා බලම මේ රජ්ජිරුවන්ගේ ඇඟ පුරාමර රූප සටහන් ඇත්තුන්ගේ රූප අස්වයන්ගේ රූප අර නුග කොලෝලට අව් වැටි නහම ඒ ඒ අව්ුවෙන් චායාාවල් ලැඟට වැටිලා. රජරු උඩ බලහම නුගකොල ඔක්කෝමිහිල් කරලා. කෞුද මේ වැඩේ කරන්නේ කියලා හපු හම ගමේ මිනිසු සඳහන් කලා ස්වාමී මේ පිලෙක්ක ඉන්නවා. එයා තමයි යොයි වැඩේ කරන්නේ හරිම දක්සයි ගල් විදිට කියලා. රජරු කල්පන කලා මටත් තියෙනවා ලොකු කරදරයක්. මේ පුද්ගලයා ලව්වා ඒ කරදරේ නැති කරගන්න එනම් පුළුවන්. ම මනගහහින් එක්කෙන්ට කියලා මාලිගාවට ගෙන්න්න ගෙන ගොට සඳහන් කතාවකිීවා තමන්ට තියෙන කරදරේ. මද රජරුවන්ගේ පුරෝහිත බ්‍රහ්මණය හරීයට කියවන එක්කෙනෙ. දෙ රජරෝ කියෙන මං වචන දෙකතුනක් කියනකට මොහු වජන පහළුවක් විස්සක් කියනවා. එදි මට මේක පුද්දුම කරදරයක් වෙලා තියෙන. එක නවත් අන්න ඕන කියලා අර ගල් විදිනෙක්නට කිව පුළුවන්දේ. මම ගෙනල්ල දෙන්නම් එලුවෝ පහරපු වසුරු අපි ගැන එලු පෙටි කියල ම ගෙනල්ල දෙන්න නැලියක් විතර. මගේ පුරෝහිත බ්‍රාහ්මණය අමාතථයක කටාවට වැටුුණහම එයින් එකඒක මෙයාගේ කට ඇතුළට විදිින්ඩෝනේ. මහරජ ඕකවස්වලුවැඩ ගන සඳහන් කලා ඇ තිරයක් ඇදලා පුරෝහිත ්‍රහ්මණයයි රජරුයි තිරෙන් එහහා පැත්ත ඉන්න. මේ කතුරක් කරගෙන පොඩි කවුලුවක් කර තිරේක පලතියනෝ රජුරුව කතා කනවට බ්‍රහ්මණය වැඩීන් කියියෝනවා කට අරින වාරයක් වාරයක් ගානේ ගල් කැටෙක් වගේ එලු වසුරු පිඩක් අරගෙන කෙලින්ම කටට ඉදිනවා. කතාවට ලෝබ නිසා මේමනුසයා ඒක මොකද්ද කියල බලන්නේ ඒ ගිනල කතා කරනවා. දැින් නැලියම ඉවරයි. ඊටවස්සේ පිළලා එහා පැත්තේ දලා තිරේ හොලෝනෝ. ඊටවසේ රජ්ජුරු දැනකත දැන් භාජන ඉවර වෙලාතියෙන්නේ. ඊටවසේ පුරෝහිත රිිවා පුරෝහිත ඔඹේ වාචාලකම ඉවර ඇත්නෑ. කොච්චරද කියලා කිවොත් තැන් එලුබෙටි නැලියක් ම උඹ ගල ඉවර ෙරුවා. කීවට පස්සේ එදා ඉන්ඳලා එකවදාවත් රජුරුත්තක කතාවටාව නෑ කතා කලාට අනවශ්‍යය විදියට කතා කරන්නේන ද මේයාගේ දක්ශෂතාවේ නිසා රජිරුවන්ඩ තිබ කරදරින් රජුරුමැගැරිය එහින්ද රජිරු මේ පුද්ගලයට එදිනෙදා පැවැත්ම සඳහා. අවශ්‍ය හැම දෙයක්ම අටාට අටාට දුන්නා. හැම්ම දෙයක් ම අටාට දුන්නා සරංදුන්නොත් සරං අටයි කමිසදුන්නොත් කමිසාටයි මාලදුන්නොත් මාලාටයි මේවාගේ දෙන හැමයකෙන්ම සබ්බට්ටක කියල දානයක් දුන්නා දෙ සම්පත් ගොඩා කම්බුණා. ඔය සිද්ධිය දැකලා බරණශ්නෝර තවපුද්ගලය කල්පනා කළා මේ ඥානයේ නැතම් මේ ශාස්ත්‍රයේ ගෙන ගත්තොත් මටත් මේවාගේ තෑගි ලබන්න පුළුවන් වෙයි කියලා ඉතින් ගිහිල්ල කතා කරල කීව ආචායතුමනි මටත් උගන්නන්ට බැරිද අතකුරු ගහන වැඩි එටසිකිව බෑ කියලා. බැකීවට මෙ අ යන්නෙ නෑ උයල දෙනවා වතුර ගෙනල්ල දෙනවා රෙදි හෝදලා දෙනවා බැල මෙහෙවරකංකර කර ළඟ ඉන්නවා. එහෙම තවත් කාලයක් ඉන්දර කියනවා අනේ මටත්තුගන්නන්ට බැරිද. ඉති බෑ කියන්ටත්බෑ තමන්ගේ වැඩිටි කොක්කොම කරලා දෙනවා. හාඉතින් කමක් නෑ කෙලි ගෙන්නවා. උගන්නලා ඇහුවා දැන් ඔබ කොහොම දෝයි ශිල්ප පරීක්ෂා කරන්නේ. ඉටවසිදැන් ශිෂ්‍යයා කියනවා. කවරු හරි ගවයෙක් හරි මිනිහෙක් හරි ඉලක්ක කරලා මම ශිල්ප පරීක්ෂ කරනවා. එකන අනිවාරෙන් මැරෙන අයි පුද්ගලයා අඳහන් කලායිපා. අනුන්ගේ අයිති ගව මැර ඒකටත් තරගහනෝ. මිනිහෙක් මැරුවොත් ඒ ගවයෙක් මැරුවොත් ද සීයක් දරගහන මිනිෙක් මරුවත් දහසක් දර ගහන. වැඩදකම කරන්නෙපමට ගෙවන්නඩ බෑගලකීව. ඉරස් කල්පනා කලා කාත්කවුරුවත් නැති කෙනෙක් හොයාගන්නවා කියලා දැම අපිටත් වෙලා යන වශීල් පපරීක්ෂා කරන්ට. එල දෙනෙකුත් නං හිටිය කල්පනා කලා එලදිනට අයිතිකාරයෙක් ඇති. තවටිකක් යනකොට මසේ බුදුරජාණන් වහසනමක් පින්ට පාති වඩිනවා. මොහු කල්පනා කලා මොහුටනම් කාත් කවරුවත් නෑ මැරුණ කියලලා අඩන්ඩ කෙනෙකුත් නෑ. මගේ ශෙල්ප පරිීක්ෂා කරඩ හොඳම තැන තමයිමී එලා බාගිතන් වහස පිට පති වඩින ගල් කැටය කරෙන ැගිල්ලින් විද්ද දකුණු කම්බිලිට කනී සිදුරට තමයි විද්ධී. දකුණු කංන්සිදරයෙන් ඇතිතුළු වෙලාවංකං සිදුරරි පිටවෙල ගිය. දරාගණ්ඩ බැරිතරන් වේදනාවක් ඇතිවුුණ පසේ බුදුරජාණන් වහන්ස අහසර පැන නැගල ඉති ගමේ මිනිසු බලුවා පිඩ පාති වැඩිය නෑ ඉති මෙම බලා පින්ඩ පාති වඩිනෑ වෙනද වගේ. කරදරයක් පත් වෙලාද යම්මු බලන්ඩ එල ගිහිල බලන් පිරිනුවම් පාල ඒ පිරිසත් එක්ක මේ පුද්ගල එදය පිරිනුවම් පාලලා ඉන්නවා දැකලා දැක්ක ගමකිවා මේ හාමුදුරු ඉලක කරලා නෙම ශිල් පරීක්ෂා කලි වා මිනිස්සුන්ට හොඳටම තරහගිය එහින්ද ඇදලාරගෙන මැරණකම්ම ගැහුවා. මරලාදම්මට පසේ ඔහු ගිහිල්ල නිරේ උප්පත්තිය ලැබ්බවා. අති දීර් කාලයක් නිරාදුක්කන්දා. අවරුදු කෝටි ගැනන් නිරේ දුක්විඳලා එයින් චුතවෙලා අවශේෂ කරමයෙන් ප්‍රේතලෝක ඉපදිලා මේ ප්‍රේතයා අර යකුළුවලින් පහරකමින් දුක්හිදිනවා එක දැක තමයි මොගල්ලනෙන් වහසට සිනහ පහළවෙන්න සක්ටිකූට ප්‍රේතයා කියල තමයි හඳුන් කලා තියන්නේ ඉතින් මේ කාරණාව භාගිතන් වහසේ මතක් කලා මෙන්න මේ සිද්ධිය නිසා තමයි තාමත් ඔය ප්‍රේතය කෙරීට දුක් විඳින්න කියලා කියල තමයි අපි අර මාතෘකා කරගත්ත ගාතාරත්නය දේශනා කළ. යාව දේවා අනත්හායේ ඥත්තං බාලස්ස ජායතිී හන්ති බාලස්ස සුක්කන්සං මුද්ද මස්ස විපාතයන්තිමිනතිි සඳහන් කරනවා බාලයා උගත් ශිල්පය නොහොත් බාලයා බොහෝ දෙනාතර ප්‍රසිද්ධවීම බාලයා ශිල්ප ඉගෙනගත්තත් බාලයා බොහෝ දෙනාතර ප්‍රසිද්ධියට පත්වනත් ඒක ඔහුගේ විනාසේ සඳහාමයි තියෙනෙ කල සඳහන් කරනු. බාලයාගේ අධ්‍යාපනයත් ඔහුගේ විනාසේටම හේතුවයෙනවා. බාලයාගේ ප්‍රසිද්ධියත් ඔහුගේ විනාශයේ සඳහාම හේතුවෙනවා. බාලයාගේ ප්‍රඥ්ඥානමත හිස පළමින් අක්කුසල් කොටස නසන්නේ ගතවි සරලතේරුම සඳහන්කලා. එන අපි බලමු යාව දේව අනත්තාය අවැඩ පිණිසමයි බාලයාගියවූ ගත්කම තමන්ට අවැඩ පිණිසම තමයි. දැ තවට බලන්නකෝ අතකුරු විදිණ අර පුද්ගලයා ශල්ප ඉගනගෙන ශිල්ප පරික්ෂා කරපු හැටි ඒ ශිල්ප පරීක්ෂාව නිසා අවුරුදු කෝටි ප්‍රකෝටි ගාන නිරහිෙමයි. මේ අඥ්ඥානයගේ උගත්කම නිසා වෙච්චදේ රැන් මේේ ගල් විදින ක්‍රමය ඔහු ඉගෙනගත්තේ නැත්තං ඔහු අතින් කවදාවත්ම මෙහෙම අපරාධයක් වෙන්නෙ නෑ. ඔහු එක ඉගෙනගත්ත නිසා පරීක්ෂා කරන්න යොදාගත්තේ වැරදිතැනක්. අන්න ඒවාගේ තමයි පින්නතුනි ධර්මයෙන් තොර අධ්‍යාපනය බොහෝම වෙහෙසිලා බොහෝම මහන්සිවෙලා රෑදවල් නිදිමරලා අපි ඉගෙනගන්නවා ඒ ඉගෙනගෙන අපි සමහරලාට රැකීරක්ෂාවක් සඳහායනෝ රැකියාවක් අපිට ලැබෙනෝ ධර්මයෙන් තොර නිසා අපිේ රැකියාව නිසා බොහෝසේ අකුසල්ම රැස් කරනෝ තැන්හිතන්නකු සමහර කෙනෙක් අල්ලස්සරගන්නවා. ්‍රේතලෝක ඉපදින් හේතුවන ප්‍රධානකාරාවක් අල්ලස් ගැනීම. දම රැකියාව තාව ඉගෙනගෙන ඉගෙන ගෙනාපු නිසා අල්ලස් ගන්නවා තමන්ට ලැබෙන පඩියට අමතරව මහජන සේවය ඉතාම ඉහල කුසල කරමයක්. මහජනයාට යහපත හදනෙක් යපෙන්ඩ පඩියක් ගත්තත් ඒ වැඩි වෙන කරන්න්න කෙනෙක් නැතුව යනවන්නේ. ද නි ඔහු ගන්න මුදලට වඩා ඔහුගැන්වෙන සේවය සමාජයට හරි උසස්. හැමයි ඒ වෙනුවෙන් ජනතාව වෙනුවෙන් රජය විසින් ඔහුට වේතනයක් ගෙවන. දෙට අහිංසක මිනිස්සුන්ගේ කාර්ය කරලා දෙන්න තමයි ඒකු වැටුපගෙවන්. නමුත් ඒ වෙනුවෙන් නැවත ඒ මිනිස්සුත් නොඒක වර රස්තියාදු කරමින් ඒ මිනිස්ුන් ගෙනත්. කීක් හරි ගනිමින් මනං ඒ කාරි කෙරෙන්නේ එක ඉතාමකු සංසාගතයි අපි වතම අල්ලස් ගන්නවා කියල කියෙන් තොඩ ඉගෙනගෙන එතෙන්ට ගිහිල්ල ප්‍රේතලෝකයන් වැඩ කරනවා තව සමහරලාට උගත්කම නිසා ඔය නොයෙක් අපි කැන්නේෙ කොන්ත්‍රක් වැඩවාගේ කරන්න ගියහම එවන් මුදල් බොහෝසේ ගසා කනවා පලමක් හදන්නඩ මුදල් දුන්නාම සමහර කෙනෙක් පාලම ඉතාම බාලවිදිහට තනල බැඩි මුදලක් තමන් ඉතිරු කරගෙන. මහජන සේවය දුරුවල විදිහට සිද්ධ වෙලා. පාරහදන්ඩ දුන්නාම වැවහදන්ඩ දුන්නාම බෝකෝ හදන්ඩ දුන්නහම ඒවගින් තමන් අයහපදක් තමයි කරගෙන තියන්නේ. සේවය කරලා නෑ කළත් ඒ පවතින විදිහට සිද්ධ වෙලා නෑ. නමුත් තමන් යැපිල තියෙනවා. වැදි ඒ මුදලින් දරුවන්ට දුන්නත් මවුපියන්ට දුන්නත් බිරිඳට දුන්නත් මෙ හැම ක්‍රියාවකටම යන්නේ අර අයහාපත් විදිහට හම්බ කරපු දනේ. අපි ගින්දර ටිකක් අරගෙන ඒ ගින්දර කාට දුන්නත් ගත්ත ගත්ත කෙන පිච්චෙනවා. ගතම පී අයහපත් විදිහයට හම්බ කරන ධනේ පරිහරණය කරනකොට අන්නටත් ඒකේ බලපෑමක් විපාකයක් තියෙන. පිළතිරි ඒ විදිහයට මේ සමාජ හැසිරීම පැවැත්මගෙන කල්පනා කරලා බලහම තමන් බොහොම මහන්සිවෙලා මහන්සිවෙලා නිදි මරල්ලා ඉගෙනගෙන රැකියාවක් හොයාගෙන තියෙන්නේ. තමන්ගේ මෙලවජීවිතයේ සුවපත් කරගෙන යුතුකන් ඒි සම්පූර්ණ කරලදීල කුසල්දහම් රැස්කරගෙන සුගතියට පාරහදා ගනිමින් මෙලව ජීවත්වෙන තුරු. අනුන්ට අතපාන නැතුව ජීවත්තමින් කටයුතු කරන්න විතර නෙමෙයි අපිේ ඥානය ලබල තියෙන්නේ. නොෙක් නොකටයුතු කංවල යෙදීදී. නිෙරය ලෝකවල ප්‍රේතලෝකොලයන්ඩ පාරහදා ගණඩයි. එතොට මේ රෑතිස්සේ නිදි මරමර මහන්සේලාතින මොකටද ප්‍රේතලෝකෙටයි නිරේටයියන්ඩ. ආං ඒකයි සඳහන්කළේ බාලයාගේ උගත්කම ඔහුට හානියක් කරනවා පිනති නේතකොට තව හිතල බලන්නකෝ සංසාරයේ ලැබුවනන් ප්‍ර්ඥාවක් ඒ ප්‍රඥ්ඥාවත් අපිට ලැබුණේ හැබෑවටම මේ බුද්ධ ශාසනය නිසා මෙ හැම කෙනෙක්ම මෙලොව විඳෙන යම් සැපයක් බෙද්ද හැම්ම සැපයක්ම සසර කරපු පිනක් නිසා. හැම දුකක්ම සසරකරපු අකුසලයක් නිසා. පින්කරන හැටි අපිටි කියලදුන්නේ භාගිතු නොහසේ විතරයි. නිවැරදිව පින්කරන හැටි කියලදුන්නේ දස දානවස්තුවක් දේශනා කරලා? මේ දස දානවස්තුව මනාව සම්පූර්ණ කරගණ්ඩි කෙල දේශනා කළා එතකොට සසර නිවන් දකිනතුරු. උපදින උපදින ආත්මවල අහාවල් දේ අඩුපාඩු නිසා අපිට දුකයි කියල කියන්නට දෙයක් නැති තරන් බවබෝග සම්පත් ලැබෙනවා. තිසරණයි පන්සිලු ආරක්‍ෂා කරගන්න නිසා උපදින තැන සුගතියක් බොවට පත්වෙනවා. එතකට මේ දස දානවස්තුූ සම්පූර්ණ කරගෙන යනකොට එකක දේවල් ප්‍රඥ්ඥාවල් කාය බලය ශරීර පෙනුම හමේ වර්ණය රුව ලස්සන මේ දේවලුත් මෙත් එක්කම ලැබෙනවා. එදවට අපි ලබාගත්ත ප්‍රඥාව. අපි වැරදි දේටනං පාවිච්චි කරන්නේ දැඟ අපේ එදන්නව සඳ ප්‍රඥ්ඥාව ලබන්න්න තියෙන හොඳ පූජාවක්. මළුපෙත්මං ඇමදීම ප්‍රඥාව ලබන්න ොහොඳ හේතු සාධකය. තවත් නොයෙක් පින්කන් කරලා ප්‍රාර්ථනා කරන වන ඒකානිවාරයෙන්. එතකොට හිතල බාණ්ඩිකු පින්නතිනෙ තුවක් වුව හදපු කෙනා කිලෝ හතරක් පහක් බරතියෙන පොඩි උපකරණය. නමුත් ක්‍රියාත්මක කරහම සමහට මීටට හාරසීය පන්සීය ඇත ඉන්න පුද්ගලේගගේ ජීවිතය නැති කරන්න තර ශරීරයේ මේ පැත්තතිෙන් වැදුන හම ඒ පැත්තතිෙන් සිදුර කරගෙන මතුවෙන්න්න තරම්. ලොකු ජවයක් තියෙන පොඩි උන්ඩයක් ඒකින් පිට කරනවා. නමුත් මීට්‍ර හාර පන්සීක්ග ජවය අඩු වෙලා නෑ මෙහෙන් වැදුන හම එහා පැත්තෙන් ලොකු කෑල්ලක් කරගන පිට වෙලා යනවා. නමුත් මේ බොඩි ඉඩ තුළ තමයි මේ ක්‍රියාත්පක වීම කරන්න නමුත් මේක මුලින් හිතපු පුද්ගලයා මොන නුවනකින් සැලසුම් කරන්න ඇද්ද කියල හිතන්නකු එතුට සමහර වැඩි උන්ඩ තියෙනවා සැතපුම් ගඩන් ඇත බේගේ බාලන වී ගමන් කරනවා. එතකොට මේ තියෙන්නේ මේ වැටි කනෙ ප්‍රඥාව කියලා නෙමෙයි එවැටිගනෙ සූරකන් කියල සූරකමක් ත වීරකම ප්‍රඥාව කියෙන් නිසාසනී තියන උසස් නම. නමුත් මෙහෙම හිතන්ඩ පුළුහන් වෙච්චාය මේ හිතීමේ ශක්තිය සසර නිරේට යන්නමන යොදාගැතන්. වැරදි වෙළදාම් පහක් භාගිත වහසේ පෙන්නෙනකොට අවිියවිධ වෙළදාම ගැනත් සඳහන් කරලා තියෙනවා. ඒකන කැති දලු පිහි අමන්න විකුණන් එපා කියල නෙමේ තියෙන්නේ. අනුන්ගි ජීවිත විනාශ කිරීම සඳහා යොදන උපකරන. කැත්තිනුත් ඒේවැඩි කරන්න පුළුවහන් එට කැත්ත හද තින මිනිස්ු පරන්න නෙමෙන්නේ. නමුත් පිස්තෝලයක් තුවක් වුවක් බෝම්බයක් හැදිය කෙලින්ම සත්ව ගාතනය උදෙසාමයි එතට ඒක භාගිත වහසේ අහනම් කරපු දයක් එතකට එහෙම දේවල් නිෂ්පාදනය කිරීම ලෝක සත්වයාගේ ආයහපතරැයි හේතුවෙන්නේ එහනම් හරුම රැස් කරගන්නවා මේ කාරණාවතෙක් ඇයි ඔහුත් සැලසුම් කරලනය හදන්නේ මෙක මෙච්චර දුර ගමන් කරන්න ඕනේ මේ තරන් වේගයක් තියෙන්ට ඕනේ ප්‍රාණගහතය සඳහම හදපු දේව ඒවාගේ තමන්ගේ විශිෂ්ට හැකියාවන් යොදාගෙන තියනෙත් නිරේට ඇන් දැම් බා්ඩුකු එච්චර හිතන්ඩ ශක්තියක් තිබිච්චාය මේ සංසාරය දුක කෙරවල කරන පැත්ත කල්පනා කරානං ඒ අට ශසාසනයඇතුළි කොච්චර ලොු මනක් ඇඩ පුළුහොඳ කියලා ගේ නිසා අනුන්ගේ ජීවිත විනාස කරන්න අනුන්ගේ ජීවිත අඳුරු කරන්න ලෝකසත්වයන්ගේ ජීවිතවලට නොයෙක් කෙනෙහෙලිකන් කරඩ අපි ලබාගත්ත ප්‍රඥාව අපි ලබාගත්ත වගත්කම තමන්ටවත් හිත පිණිස වෙන්නේ නෑ. ඊළඟට සඳහන් කලා පිනතිනේ. බාලයාගේ ශිල්ප ශාස්ත්‍ර ඥානයත් ධනදානඥාදී ආශ්චර්යත්. කොට නය ගොඩක් ලැබෙන්ඩ පටන් ගත්ත හම අග්ඥානයකොට ධනය ලැබෙන්ඩ ගත්ත හම ඔහු ේ ධනේනි සමනෝද කරන්නේ අකුසල්මයි කරන්නේ. එ ධනය නිසා අකුසල් කරන්නේ යපේ පින්නතුන්ට මතකයි නිතර නිතර ධර්ම දේශනවල් අහලතියන අපේ ශසනයේ එක රහතන් වහන්සෙනමක් අනාගාමින් වහන්සෙනම සෝවාන් වහන්සෙනම සහ එක පෘතජ්්‍යන ශ්‍රාවකයෙක්. මේ හතර දෙනාම ජීවිතක්ෂයට පත්වෙෙන්නේ එල දෙනක් ගැනලා. එල දෙනකගේ වෙස් අරගනයන්නේ යක්ෂණියන්. එ කවුද මේ යක්සණිය මේ හතර දෙනාම පෙරබුද්ධාන්තරයකයි තාම හොඳට ධනය තියෙන සිටු කුමාරුරු හතර දෙනේ. මුළු නගරම මිනිස්සු පිින්කන් කරන කාලී. නමුත් මේ මහා කෝටිපතිය හතර දෙනා. එකතු වෙලා සාකච්ඡා කලා අපි මොනවාද කරන්නේ ඒ අයගේ යෝජනාවල එක ප්‍රතිඵලයක් තමයි අපි සුරාපානය කරමු ධනේ තියෙන නිසා තනියම බෑ කාන්තාවකුත් එක්කයන් අන්තිමට කාන්තාවකුත් එක්ක උයනට ගිහිල්ල සුරාපානය කරකර විනෝද වෙලා අන්තිමට හවස තීරණය කළා ඇයට පඩිගෙවනවා වෙනුවට ඇය මරමු කියලා. න්ගේ මරණ වෙලාවේ ඇය සාපයක් කලා උපදින උපදින භවයක් භවයක් ගානේ පලිගන්නවා කියලා. ඉති ඒ පළිගැනීම තමන්න්නේ. පළවෙ නිවතාවලිමයි මේ සංසාරය අතීතයේ සිය දහස් වර මේ හතර දෙනා මේ තැනැත්තියගෙන් වැරුන් කාලතිෙනවා. මෙවන් වෛරවලට මොනෝද කියන්නේ මේවට තමයිගැනෙ බද්ධ වයිට කියලා. වෛරයට වඩා බද්ධ වෛරයේ අතිසීම භෑනකයි. සංසාරි බැදිිල බැදිිල විපාක දෙනවා. එක තමන්ට තමයි ලොකුමා නරතය තැන්ඟර කාන්තාව මරණ වෙලාවිකීව උපදින භවයක් ගානි මරණවා කියලා. එතකොට අන්තිමට එනකොට කොහොමද. එදා නපුර කරපු එක් කෙනෙක් අන්තිමට රහතන් වහන්සෙනම. ධාරුචීරිය මහා රහතන් වහන්ස. නව ද්‍යක්ෂණය විසින්. තක් ෂයටපත් කළ පුක්කු සාති මහරජ්ජුරු අනාගාමි කෙනෙ යක්ෂණය විනාස කළ සුප්‍රබුද්ධ කුට්ටි සෝවන් වහන්සෙනම එලද නැවිල් ඇනල විනාස කළා යක්ෂණය එල දෙන වෙස් අාරගෙන. තම්බදාටික චෝර විතරයි පෘතජ්්‍යනය නමුත් දැන් බලන්ඩ රහතන් වහන්ස නමගගේ ජීවිතය නැතික ලානන්තරී කරමයක් කරගත් අනාගාමීින් වහන්සනමක් සෝවාන් වහන්සෙනමක් ජීවිතක්ෂයට පත්කරල කරගත්ත කුසලේ සුළු පටුද කියලා මේ කතාකරන වෙලා වෙත් යක්ෂණියයා වීචීය දුක්කිින් දෙවා. අ රහතන් වහසි පිරිනිවම් පෑව අනික් දෙනම දෙව්ලොවෝ බඹලක උපත්තිය ලැබවා තම්බදාටික චෝරන්. අන්තිමට සාරිපුදතයන් වහන්සට දුන්න දානය නිසා දෙවලව උපත්තිය ලැබවා. ක්ෂවා එතොට මෙතන සඳහන් කරනවා බාලයාගේ ධනදාාන්ඥාදී ආශ්චර්යත් ඔහුට විපත පිණිසම වේ. එනම් බාලයවූ ධනය තියෙනකොට පිනතන අකුසලයටක යොමුුවෙන්ඩ ඉඩක කඩ බොහොම වැඩී ප්‍රඥ්ඥාවන්තයකුට ධනය හම්බුනොත් නං මේ ධනය වියදං කරලා වියදැන් කරලා මම සසරින් එතරයන් ඕනකි හිතනවා. තැ අපි සුමේද තාපසතුමා. හත්මුතු පරම්පරාවක ධනය ලැබුණා. මව්පියන්ගෙන් පස්සේ බා්ඩා ගරිකකින් ඇහුවා කොහෙන්ද මෙච්චර ධනේ කාගෙද මෙච්චර ධනේ සඳහන් කලා ස්වාමීනී හත්මුතු පරම්පරාවක සීියලා මුත්තලා හම්බ කරපු ධනය මෙතියන්නේ දැම්ම ඔක්කොම ඔබෝහන් සට කියලකීවා. ඒලා අහනවාසුමේදකුම අරයා එතකොට ඒගොල්ලෝ කවුරුවත් මෙවා ගෙනනිච්ච නෙද. න කවරුව ෙනනිච්චන මේවා ඔක්කො මැර ලගිය. සුමේද කුමාරය අතීරණය කරනවා ඒ කවුරුවත් ගෙනියපු නැති ධනයේ මම ගෙනියන් ඩෝනේ අන්න ප්‍රඥ්ඥාව ආගේ නිසා දොරගුළු යුෘර්ත කරලා රෑ දවල් දන්දුන් අවස්තුූඔක්කොම. එදොට මේ අපි අට කියන්නේ තම ගිති නවස්තු වූ එහෙම දන්දෙන්න්න කියලන මේ කියන්නේ. නමුත් ඒ ධනන්නේ වියදන් කරලා අපි දන්දෙන්න්නටත් පුළුවන්. වෙහෙර විහාර හදණ්ඩත් පුළුවන්. නැතිබැරි අයට ගෙවල්දරවල් හදල දෙඩත් පුළුවන්. නොකටයුතුකං නොහොබිනාකං සල්ලාලකං ඒවාගේ දේවල් කරකර ඉන්නවට වඩා ඒ ධනයෙන් අරවාගේ පින්කං කරන එක තමන්ට මෙලෝට පරලෝට දෙකටම ලාභයක්. හැබැයි ඥානවන්තයෙකුට ධනය ලැබුණුත් තමයි එහෙම වෙන්නේ. අඥ්ඥාණයාගේ උගත්කමක් අඥ්ඥානයාගේ ධනදාාන්‍යාදී ආශ්චර්යත් ඔහුටම අකුසලේ සඳහම හේතුවෙනවා. ආගේ නිසා අපි දරුවන්ට ශිල්පඥානය ලබා දෙනවා වගේම ධර්මඥානයත් ලබලදින්ඩුවනේ. කුසලය යකුසලයයි දෙකම මනාව පෙන්නලා තියෙන්ට ඕනේ. මෙය මෙසේ කළොත් මෙහෙම වෙනවා. මෙයින් අයිවුත්. මේ වගේ ලාබයක් ලැබෙනවා. අල්ලසේ ප්‍රතිඵලයේ ප්‍රේතලෝකය කියලා දන්නවන අල්ලස් ගණ්ඩ හිතන මොහොතක් මොහොතක් ගානයෝක වැටහවා. රුපියල් දාහක් දහදාහක් ලක්ෂයක් නමුත් අල්ලසක් ගත්තවාගෙන මෙයි. අවුරුදු කෝටි ප්‍රකෝටි ගනං සාාපිපාසාාවෙන් පිඩා විඳ විඳ අව්වෙන් වැැස්සිෙන් සීතෙන් පින්්ඩික් පීඩා විඳවිද. ප්‍රේතාාත්මොල දුක්කිදිනවා කියන එක ඒ සරත් තරං දුක්විඳින්ද වටිනවද මේ වැඩී. ප්‍රඥ්‍යාවන්තය එහෙම හිතලා අකුසලේෙන් ඇත්වෙනවා. එමනම් පින්නතනී මේ ධර්මකාරණාවෙන් කෙටියේම සෙහිපත් කළේ ධර්මයෙන් තොර අධ්‍යාපනයේ ධර්මයෙන් තොර ප්‍රඥාවෙන් තොර ධනදහයේ ඕ නෑම පුද්ගලයකුට සුක විහරණය සඳහානෙවෙයි දුක්ක විපාකයේ සඳහාම හේතුවෙනවා ඒ කාරණාවෙන් අපිතේරු රගතියුත්තේ අධ්‍යාපන ඥානයෙන් පොහොසතු වෙනවත් එක්කම ධර්මඥානයනුත් පහොසත් වියයිුතුයි එම නැත්තං දුගතියට මිස සුගතියට මගක් නෑ. මේ කාරණාව හැම මවපියෙක්ම හැම ගුරුවරයෙක්ම තේරුන් අරගන්නවනන්. කොඩාක් දෙනාගේ ජීවිත දුගතියට යන්ඩ තියෙන ජීවිත සුගතියට හරවඩි පුලිවන්. අපි අන්න එදාටයි දරුවන්ට හැබෑවටම සෙනෙ හැසතිබුණ කියල කියෙන්. මෙත්තා කියන ගුණේ අපිගව වැඩිලා දරුව පිළිබඳව මෙත්තාව හොඳටම තිබුණ කියලා කියන්න පුළලහන්වි නේතකොට. මහා බ්‍රහ්මයාගාව තියන ගුණවලින් මව්පියෝගාව හතරක් තියෙනවා කියීවනි. එක එකක් මෙත්තා. හැබෑවටම මෙත්තා තියෙනවනං බටහිර විද්‍යාව විතරක් නෙමෙයි ධර්ම ඥානයක්ත්ව වට දෙනවා. එහම නැත්තං වෙනත් විද්‍යාවන් ඉගෙනගෙන තුනරුවන්ටත් විරුද්ධෝඔහු කතා කරන්න පටන් ගන්න. එහෙම උගත්තුව ඕන තර අපි ජීවත්වයෙන සමාජි ඉන්නවා. අංඒකයි සඳංකලේ මෙත්තා කියන ගුණය අපි හරියටම ප්‍රියාවට නැගු. එදාට බොහෝ දෙනෙක් දුගතිය වෙනුවට සුගතියට ගමක් කරනවා. එතින්ට කටයුතු කරන්ඩ ධර්මාශ්‍රවනය කරන ලක්වැසි ලෝ වැසි සිරු දෙනාටම ප්‍ර්ඥාව පහළවේවා කියලාශිරුවාද කරනවා විිතු නිද. ධර්මදේශනාවේ දායකත්වය දරු ලබනවා අංක අටසි අසූ හතරින් ඔබවත්ත හෙයන්තුරුව යන ලිපිනේ පදිංචි. DM සනත් කුමාර තිලකරත්න මහත්මා KAD සිබෝධී මදුෂාණී මහත්මිය දරු දෙදන ඇතුළු පව්ලි සියලු දෙනා විසින්. උතු මරමුණු කීපයක්ෂ හිපත් කරනවා විශේෂයෙන් දෙපාර්ශයම මියගිය ඥාතින් සියලු දෙනාටම පින් අනුමෝදං වේවා KAD ධර්මසේනපාණන්ට පින් අනුමෝදන් වේවා හයවන උපන්දිනය වෙනුවෙන් Dචනත දුල්නිත් පුතනුවන්ට රත්නත්්‍රයාශිරුවාදයෙන් නිදික් නිරෝගි බව දේර්ගාවිෂ සම්පත්තිය ල බේවා දරවාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට මේ උතුම් පුන්න කර්මේ හේතු වාසන වේවා මෙම පංකමට සහභාගී වුණු සියලුදනාගේ නමින් මේ පරලෝගියපු සියලුම ඥාතීන්ට පින් අනුමෝදංවේවා කියල පුුණ්‍ය අනුමෝදනා කරනවා. සනත් කුමාර තිලකරත්න මහත්මා සහ සුබෝධී මධශානී මහත්මිය විසින් ආශිරුවාද කරන්ට එදුන පුතනුවන්ට රත්නත්්‍රී ආශිරුවාදයෙන් දුක් නිරෝගි භාවේ චරජීවනය සැලසේවා මෙලව යහපත් කටයුතු සියල්ලක් සරුව ප්‍රකාරේම සාර්ථක කනකනිිත්වා. පරනෝ ජීවිතයේ සුගතිගාමී කරගන පුතනුවන් ප්‍රාර්ථනා කරන බෝධියෙන් අමා මහ නිවනින් සැනසිලා සසරමග කෙරවල කරගඩත් මේ උතුම් ධර්ම දානානි සන්සේ පුතනුවන්ට හේතුවේවා පුුණ්ඥානුමෝදනා කළ ඥා මිත්‍ර සියල ටම. නිත් දවාදරුවන් ඇතුළු සියලු ඥාතීන් ත්‍රත්නත්‍රී ආශිරුවාදේ ලබේවා හැම කෙනෙකුටම ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරින් ඇතරවෙන්ඩ මේ ධර්මදානානි සන්සේ හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථන කරමින්. කාසත් සහාජබ මට්හා දේවානගා මහිත්තිිකා උ්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කං තුළෝක සාාසනන් දේවූ වස්සතු කාලීනේ සස්්‍ය සම්පත්තිහේතුචෙ පිතෝ භවතුළො කෝචරාජා භවතු දමමිකු.